අයිබෝන් මගේ දරුවෝ ටික හරි මම අද ඔගොල්ලොන්ට අරගෙනන්න වෙනස්ම වීඩිය එකක්. හරි මම කියලා දෙන්නම් සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන ඔයගොල්ලොන්ට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේ කොහොමද කියලා මේ කෙටි කාල සීමාව ඇතුළත. හරි දරු මොකද මම මේක කියන්න ඔගොලොන්ට අත්දැකීමේ. මම අනිවාරෙන්ම ඔයගොල්ල ඕක දැනගන්න කෙනා අපි සාමාන්‍යයෙන් දෙයක් දැනගන්න කොට අපි ඒ දැනගන්න කෙනා ගැන විශ්වාසයක් තියෙන් ඕනේ. හර ඒ කියන්නේ ඔයා මම ගැන විශ්වාස කරොත් තමාපුතේ මම කියන ගහන්නේ. හරි මම කියන්නම් දරුව මට සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ නමයක් සහ උසස් පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ තුනක් සමගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීටේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙක් විදිහට තමයි මම පාස් අවුට් වෙන්නේ. ඒ නිසා මට පුළුවන් ඔයගොල්ලොන්ට කියන්න කොහොමද පාඩම් කරන්නේ කියලා. දැන් මම කියන එක ඔයගොල්ලෝ පිළිගන්නවා. මම ඒක දන්නවා. හරි දරුවෝ. ඉතාමත් කෙටි කාල සීමාවක් තමයි මගේ දරුවන්ට දැන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන්න තියෙන්නේ. සහ ඔයගොල්ලෝ මේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන මේ කාල සීමාව කියන්නේ හරිම අමාරු කාල සීමාවක් කියලා මම දන්නවා මගේ දරුවෝ. මොකද මුළු ලංකාවම COVID-19 තත්ත්වය හමුවේ හැම වැඩක්ම අඩපණ වෙලා තියෙන්නේ. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක්ම අඩපණ වෙලා තියෙන්නේ. ඔයගොල්ලොන්ට ඉස්කෝලේ නැහැ. ඔයගොල්ලොන්ට ක්ලාසස් වල ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලොන්ට ෆිසිකල් ක්ලාසස් යන්න බෑ. ඔයගොල්ලොන්ට ඔන්ලයින් තමයි හැමදේම ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේ වාතාවරණය යටතේ ඔයගොල්ලොන්ට ඒ සාමාර්ථ නමයක් ලබා ගන්නේ කොහොමද? කොහොම වැඩ කරොත් මට ඒ සාමාර්ථ නමයක් ලබා ගන්න පුළුවන් වෙයිද? ඔන්න ඕක සම්බන්ධව තමයි මගේ දරුවෝ අද අපි මේ වීඩියෝ එකෙන් පුරාවටම කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක් රැඳිලා ඉන්න ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන දුවා දැරියෙක් නම්. හරි 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 දරුවෝ. හරි පළවෙනි කාරණය තමයි මගේ දරුවෝ මම අනිවාර්යෙන් කියන්න ඕනේ ගොඩක් කට්ටිය හිතනවා අනේ මට S එකක් ගන්න ඕනේ. මම කොහොමද S එකක් ගන්නෙ? මම පාඩම් කරන්නේ S එකකද කියලා. නෑ දරුවෝ. ඔයාට S එකක් ගන්නද, ඔයාට B එකක් ගන්නද, ඔයාට C එකක් ගන්නද, ඔයාට A එකක් ගන්නද? ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ දරුවෝ ඒ සාමාර්ථ නමයකට තමයි වැඩ කරන්න ඕනේ. අපි හිතමුකෝ පොල් ගහක් තියෙනවා. මට ඔය පොල් ගහේ මුදුනට ගලකින් ගහන්න ඕනේ. හැබැයි පුතේ මම ටාගට් කරන්නේ අහස. මම අහසට ගලක් ගැහුවොත් ඒ ගල පොල් ගහේ උඩ හරි වැදේ. ඒක නිසා මගේ දරුවෝ මම අනිවාර්යෙන් මේ කියන්නේ අනේ මට S එකක් තිබ්බනම් ඇති මම වාඩම් කරන්නේ S එකක් මම කොහොමරි ගන්නවා. කවදාවත් එහෙම හිතන්න එපා. ඔයාට S එකක්ද මොකක්ද B එකක්ද C එකක්ද මොන සාමාර්ථයක් ගන්න ඕනේ වුණත් ඔයා ටාගට් කරන්නේ මොකේකටද දරුවෝ? ඒ සාමාර්ථ නමයකට. දැන් මම කියන දේ පැහැදිලිද? මම මේ කියලා දෙන්නේ ඒ සාමාර්ථ නමයක් සඳහා මේ කෙටි කාල සීමාව ඇතුළත ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධව. හරි. එහෙනම් ඔයගොල්ලෝ විශේෂයෙන්ම පළවෙනි කාරණේ මොකද මගේ දරුවෝ? ඔය S එකක් ගන්න බලන් ඉන්න මගේ දරුවෝ ටිකක් ඉන්නව නේද? මම S එකක් ගන්න තමයි බලාගෙන ඉන්නේ. මට S එකක් තිබ්බනම් ඇති. මම S එකකට වැඩ කරනවා. කොහොම හරි මම S එකක් ගන්න. ඔය දරුවන්ගේ මනස වෙනස් වෙන්න ඕනේ. මේ වෙලාවේ ඉඳලා වෙනස් වෙන්න ඕනේ. මේ දැන් ඉඳලා වෙනස් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ හැමෝම උත්සාහ කරන්න ඕනේ ඒ සාමාර්ථ නමයක් ගන්නවා කියන එකට. ඔයා මොන ලෙවල් එකේ හිටියත්, ඔයා පාඩම් ඉගෙනගෙන නැතුව හිටියත්, ඔයාට පාඩම් ගොඩක් මිස් වෙලා තිබුණත්, ඔයාට අභ්‍යාස ගොඩක් මිස් වෙලා තිබුණත්, ඔයා හරියට මේ කාල සීමාව ඇතුළත ඉගෙන ගත්තේ නැතත්, මොන වුණත් මොන ප්‍රශ්න ආවත්, ඔයාට ආර්ථික අපහසුතා තිබුණත් දරුවෝ, ඔයාට පවුලේ ප්‍රශ්න තිබුණත්, මොන ප්‍රශ්න තිබුණත් දරුවෝ, දැන් ඔයා ටාගට් කරන්නේ ඒ නමයකට. S සාමාර්ථ ඒව ඔක්කොම ඉතින් අයින් කළ දාලා ඔයාලා හැමෝම ට්‍රයි කරන්නේ මොකේකටද? ඒ සාමාර්ථ නමයකට. දැන් පැහැදිලිද? ඊට වඩා අඩු දේවල් අපි ප්ලෑන් කරන්නේ නැහැ. අපි ප්ලෑන් කරන්නේ දරුවෝ ඒ සාමාර්ථ නමයකට. අපේ ප්ලෑන් එක ඒක. මම මේ ප්ලෑන් එකට
වැඩ කරන විදිහ සම්පූර්ණයෙන් මුලින්දලා අගට ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙනනවා. ඒ විදිහට වැඩ කරොත් මගේ දරුවෝ මේ වෙනකොට වැඩ කරලා නැති දරුවෝ ඉන්නවා නම් හරියට එයාලට සහ හරියට වැඩ කරපු දරුවෝ ඉන්නවා නම් සහ මධ්‍යස්ථව වැඩ කරපු දරුවෝ ඉන්නවා නම් ඔයගොල්ලෝ හැමෝටම ඒ සාමාර්ථ නමයකට යන්න පුළුවන් වෙන විදිහට මම ඔයගොල්ලොන්ට වැඩපිළිවෙලක් හදලා දෙනවා මේ වීඩියෝ එක තුළ. ඒක නිසා මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් ඔයගොල්ලෝ හැමෝම රැඳිලා ඉඳලා දරුවෝ මම මේ කියන විදිහට වැඩ කරන්න මම දන්නම පළවෙනි කාරණේ තමයි ඔයගොල්ලොන්ට කියන එකක් කියන එක්කෙනා සම්බන්ධ ඔයගොල්ලොන්ට දැඩි විශ්වාසයක් තියෙන්න ඕනි දරුවෝ. මම යම්කිසි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් මට දැඩි විශ්වාසයක් තියෙන්න ඕනේ මේ ගුරුවරයාට ඒ විෂය හොඳට පුළුවන් කියලා. අන්න ඒ වගේ තමයි මම ඔයගොල්ලන්ට මේ උපදේශයක් දෙනවා නම් ඔයගොල්ලන්ට දැඩි විශ්වාසයක් තියෙන්න ඕනේ මගේ උපදෙස් පිළිපදින්න. හරි. උසාමාන්‍ය පෙළ විභාගය සඳහා හරි ඒ සාමාර්ථ 9ක් තිබුණු කෙනෙක් මම සහ ඒ ලෙවල් වලට ඒ සාමාර්ථ 3ක් තිබුණු කෙනෙක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයෙන් පාස් අවුට් වුණු කෙනෙක් දරුවෝ මම හිතනවා ඔය ටික ඇති ඔයගොල්ලන්ට මාව විශ්වාස කරන්න. හරි හරි දරුවෝ. එහෙනම් මම කියන්නම් ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනි කියලා. 11 ශ්‍රේණියේ දරුවෝ ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනි කියලා. සහ 10 ශ්‍රේණියේ දරුවෝ ඉන්නව නම් ඔයගොල්ලොත් මේ වීඩියෝ එකේ රැඳිලා ඉන්න. මම ඔයගොල්ලන්ටත් කියන්නම් කොහොමද ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන්නේ කියලා. ඉතින් මම මුලින් කියන්නම් 11 ශ්‍රේණිය මේ වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන දරුවෝ ටිකට වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. හරි. දරුවෝ මෙහෙමයි. අපිට තියෙනවා දවස් 7ක් සවුඳ තියෙනවානේ. සඳුදා අඟහරුවාද බලාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඔය විදිහට අපිට ඉරිදා ඔය විදිහට දවස් 7ක් අපිට තියෙනවා. හරි. මේ වෙලාවේ ඔයගොල්ලෝ ඉන්නේ ගෙදර. හරි දරුවෝ. හරි. ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයගොල්ලන්ට විෂයන් කීයක් තියෙනවද? සබ්ජෙක්ට්ස් තියෙන ඔයගොල්ලන්ට 9ක් දරුවෝ. හරි. ඔය සබ්ජෙක්ට්ස් 9 ප්‍රධාන විෂයන් 6ක් සහ බකට් විෂයන් 3ක් වශයෙන් තමයි මගේ දරුවන්ට තියෙන්නේ. හරි දරුවෝ. හරි. එතකොට මම ගන්නව සවුඳ දවස. සවුඳ. හරි. මම ඔයගොල්ලන්ට එක විශේෂ දෙයක් කියන්නම්. ඔයාලට පුළුවන් නම් නෙමේ දරුවෝ ඒක අනිවාර්යෙන් කරන්න. මොකද මම ඔය කාල සීමාව ඒක කරා සහ මට ඒකේ ප්‍රතිඵල තිබුණා. ඔයගොල්ලෝ පුළුවන් නම් පාන්දර 4ට නැගිටින්න. රෑ කලින් නිදා ගන්න දරුවෝ 10ට වගේ නිදා ගන්න. ෆෝන් වල එල්ලිලා මැසේජ් කරන්න ඒ දේවල් කරන්න යන්න එපා. ගේම්ස් ගහන්න ඒව දේවල් පුතේ ඒව හරි නිෂ්ඵල දේවල්නේ. ඒ වගේන් ඔයාට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඇයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇයියේ? ඇයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න? අපි දරුවෝ ඉගෙන ගත්තේ ඇයි? අපි ඉගෙන ගන්නේ දරුවෝ මේ සමාජයේ හොඳ තැනක ඉන්න නේද? ආර්ථිකමය වශයෙන් විතරක් නෙමෙයි. සමාජීය වශයෙන් සමාජයෙන් හොඳ තැනක් ලබාගෙන ආර්ථික වශයෙන් ශක්තිමත්ව සහ හොඳ පෞරුෂයක් තියාගෙන මේ සමාජ ජීවත් වෙන්න අපට අධ්‍යාපනය අංක එක දරුවෝ. අංක එක අධ්‍යාපනය. අධ්‍යාපනික පසුබිමක් තියෙන ඕන කෙනෙක්ට ඕන තැනක පිළිගැනීමක් තියෙනවා. ඉගෙනගෙන නැත්තම් ඕලෙවල් ෆේල් නම් ඒලෙවල් ෆේල් නම් එයාට මේ සමාජයේ හිමි වෙන්නේ ඉතාමත් අඩු ස්ථානයක් මගේ දරුවෝ. හරි. ඉගෙනගෙන තියෙන කෙනෙක්ට සාමාන්‍ය පෙළ විභාගයේ සමත් උසස් පෙළ විභාගයේ සමත් කෙනෙක්ට හොඳ රැකියාවක්කට යන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් එයා ශක්තිමත් වෙන්න පුළුවන්. එතකොට එයාට මොකද පුතේ? හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ හැමදේම කරන්න පුළුවන්. හරි. මම දරුවෝ මම හැමදේම කියන්නම්. හරි. මම පොඩ්ඩක් කාලසටහන හදන විදිය ගැන තෙක්ක මම කියන්නම් දරුවෝ. ඇයි අපි ඉගෙන ගන්නෙ? ඇයි මේ ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද? අනිත් කාරණේ තමයි මේ රට ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවේ අපේ අනාගත ජීවිතය අපි ලොක්ඩවුන් කරගන්නවද? අපේ මේ රට ලොක්ඩවුන් කරලා තියෙන වෙලාවේ අපේ අධ්‍යාපනය ලොක්ඩවුන් කරගෙන අපේ මුළු ජීවිතේම නැතිනාස්ති කරගන්නවද? ඔය කාලේ හිතුවේ මම එහෙම. දරුවෝ මම හිතුවේ මට ඉගෙන ගන්න බැරි වුණොත් මට සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න බැරි වුණොත් මට උසස් පෙළ විභාගයේ සමත් වෙන්න බැරි වුණොත් මට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණොත්
මම මොනව කරයි දනාගතේ. අන්න ඒක හිතන්න මුලින්ම. ඔයාට සාමාන්‍ය පෙළ විභාගයවා අසමත් වුණොත් ඔයාට මොකද වෙන්නේ කියලා හිතන්න. මොකද වෙන්නේ? ඔයාට රැකියාවක් කරන්න බැරි වෙනවා දරුවෝ. හොඳ රැකියාවක් කරන්න බැරි වෙනවා. ඔයා දැරියක් නම් ඔයාට සිද්ධ වෙයි මොකක්ද ඇඟලුම් කර්මාන්ත ශාලාවක වගේ සේවය කරන්න සිදු වෙයි. ඔයාලට ඉතාමත් අඩු පඩියකට නේද සමාජයේ අඩු සැලකිලි ලැබෙන මම කියන්නේ දරුවෝ මේ හැම රැකියාවකටම ලංකාවේ ඉන්න ජනාධිපතිගේ ඉඳලා මේ පාර අතු ගන්න මනුස්සයා දක්වා හැම රැකියාවකටම මම පෞද්ගලික වශයෙන් ගරු කරනවා. මොකද මේ හැම රැකියාවක්ම අවශ්‍යයි දරුවෝ. ඒක ඇත්ත. මම කියන්නේ ඒ මිනිස්සු ගැන නෙමෙයි දරුවෝ. මම කියන්නේ ඔයාගේ අනාගතය ගැන. අපි හැමෝම කැමති ආර්ථිකමය වශයෙන් සහ සමාජීය වශයෙන් හොඳ තැනක ඉන්නවා දකින්නනේ. හරි. ඒක නිසා හරි. ඔයගොල්ලෝ හිතන්න මට සාමාන්‍ය පෙළ විභාගයේ හරියට සමත් වෙන්න බැරි වුණොත් මට මොනව වෙයිද? සාමාන්‍ය පෙළ විභාගයේ හරියට සමත් වෙන්න බැරි වුණොත් මට උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම කැමති විෂය ධාරාව මට තෝරගන්න බැරි වෙනවා. උසස් පෙළ විෂය ධාරාව තෝරගන්න බැරි වෙලා උසස් පෙළ විභාගයේ අසමත් වුණොත් ඔයාට අනාගතේ ඔයා මොනව කරන්න වෙයිද? හිතලා බලන්න. ඊට පස්සේ හිතන්න ඔයා සමත් උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ ওই විභාග ඔක්කොම සමත් වෙලා විශ්වවිද්‍යාල ජීවිතයට යන්න පුළුවන් වුණොත් ඔයාට අනාගතේ මොනවක් කරන්න පුළුවන් වෙයිද? අනාගතේ වෛද්‍යවරයෙක් වශයෙන් හෝ ගුරුවරයෙක් වශයෙන් හෝ ඉංජිනේරුවෙක් වශයෙන් හෝ සමාජයේ පිළිගත් රැකියාවක් ඔයාට කරන්න පුළුවන් වුණොත් අනාගතයේදී ඔයාගේ ජීවිතය සාර්ථක වෙයි දරුවෝ. ඔයාට හොඳ මේ පෞල් පසුබිමක් හදාගන්න පුළුවන් වෙයි දරුවෝ. දැන් මේ කාලේ ඔයගොල්ලන්ට ඔය ප්‍රේම සම්බන්ධකම් ඒව දේවල් තියෙනවනේ නේද? සමහර අයට තියෙනවා සමහර අයට නැහැ. ඔයාලට තේරෙයි තව ටික කාලයක් ගියපුවාම අනේ මම මේ කරගත්තේ මොකක්ද කියලා. ඇයි මේ කියලා. අපි තාම ජීවිතේ ඔයගොල්ලෝ තාම දැකලා නැහැ. අපිත් දරුවෝ මම මේ කියන්නේ මට සාපේක්ෂව පුතේ හැමදේම සාපේක්ෂයිනේ. මම කියන්නේ සමහර විට මේ වීඩියෝ එක බලන මටත් වඩා ලොකු කෙනෙක් කියයි ඉෂාර ඔයත් ජීවිතේ දැකලා නැහැ කියලා. ඒක හරි. පුතේ මයක සාපේක්ෂයි. මම කියන්නේ මට සාපේක්ෂව ඔයගොල්ලෝ තාම ජීවිතේ හරියට දැකලා නැහැ දරුවෝ. ඔයගොල්ලෝ තාම ඉතාමත් චූටි ප්‍රමාණයක් විතරයි දැකලා තියෙන්නේ. ඔයගොල්ලෝ තව ගොඩාක් දුර යන්න තියෙනවා. තව ජීවිතේ එහෙම්මම කාලය ඉතුරුයි. එතකොට දරුවෝ ඉගෙන ගන්න කාල සීමාව තුළ ඔයගොල්ලෝ ફોકસ කරන්න ඕනේ ඉගෙන ගන්න එක. ඔයගොල්ලන්ට හැම දෙයකම කාලය එනවා. ආදරය කරන්න ඒ දේවල් හැම දෙයකම කාලය එනවා. චුට්ටක් ඉඳලා බලන්න. උසස් පෙළ විභාගයේ සමත් වෙලා ඔයගොල්ලෝ මම උදාහරණයකට පෙරාදෙනි විශ්වවිද්‍යාලයට ඔයගොල්ලෝ යන්න පුළුවන් වුණොත් පෙරාදෙනි විශ්වවිද්‍යාලය කියන්නේ ඉගෙන ගන්න ආදරය කරන්න ජීවිතේ විඳින්න හරිම ලස්සන තැනක්. පුතේ එතනට අපිට යන්න පුළුවන් දාතවස්සලා. මට යන්න ඕනේ මේ පෙරාදෙනියට. මට යන්න ඕනේ මොරටුවට. මට යන්න ඕනේ කොළඹට. අතවස්සලා යන්න බෑ දරුවෝ. දැන් තේරෙනවා අපි ඉගෙන ගන්න එකේ වැදගත්කම. අපි ඇයි ඉගෙන ගන්න කියලා. රයිට්. හරි. දරුවෝ විෂයන් නමයක් ඔයගොල්ලන්ට තියෙනවා. හරි. 11 ශ්‍රේණියේ දරුවෝ ඔයගොල්ලෝ විෂයන් දෙකක් ගන්න දවසකට. එක දවසකට විෂයන් දෙකක් ගන්න. හරි. හරි. මම උදාහරණයකට මම පළවෙනි දවසේ ගන්නවා දරුවෝ ගණිතය. මම ගන්නවා ගණිතය. හරි. ගණිතයත් එක්ක මම ගන්නම් දරුවෝ ගණිතය කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන විෂයක්නේ. ප්‍රධාන විෂයයකට ඔයගොල්ලන්ට ફોકસ කරන්න ඕන ප්‍රමාණය ටයිම් එක වැඩි. හරි. ගණිතයත් එක්ක මම ගන්නව දරුවෝ සාමාන්‍ය බකට් විෂයක්. මොකරි බකට් විෂයක් ගන්නවා. ඔයගොල්ලෝ බකට් විෂය වශයෙන් විෂයන් තුනක් තෝරගන්නවා. එතකොට මම ගන්නම් අපි ගමු කොමර්ස් වගේ. මම මේ උදාහරණයකට ගන්න දරුවෝ කොමර්ස්. හරි දරු සඳුදා දවස පාන්දර 4ට නැගිටිමු අපි. හරි. ඊට පස්සේ දරුවෝ ගණිතය විෂය. ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ෆයිල්ස් දෙකක්. හොඳ ලස්සනට ඒ ෆයිල්ස් දෙක හදාගන්න ඕනේ. මෙහෙම ෆයිල්ස් දෙකක් ගන්නවා.
ඊට පස්සේ විශේෂ කාරණාව තමයි ඔයගොල්ල ගාව තියෙන්න ඕනේ නේද? පාට ප්ලැටිනම්ස් ටිකක් පාට තුනෙන් පෑන් තුනක් ඒ දේවල් තියෙන්න ඕනේ. මොකද දරුවෝ මේක මනුෂ්‍ය ස්වභාවය. අපිට සමහර වෙලාවට අපිට යන්න වෙනවා මනුෂ්‍ය ස්වභාවයත් එක්ක. අපි ආස මොනවා දකින්නද? ලස්සන දේවල් දකින්නද අපි ආස? කැත දේවල් දකින්නද අපි ආස? අපේ ඇස් දෙක ආස. පුතේ අපි ඇස් දෙක පුරුදු වෙලා තියෙන්නේ ලස්සන දේවල් බලන්න. ලස්සන දෙයක් යනකොට පාරේ අපි බලනවානේ. ඒ වගේ. ඒක නිසා දරුවෝ ඔයගොල්ලෝ ෆයිල්ස් දෙක අරගෙන හොඳ ප්ලැටිනම් එකකින් මේ විෂයන් දෙක ලස්සනට ලියා ගන්න. ඔයාලට කැමති පාඩම් ඔයාගේ ඔයාලට ලස්සනයි කියලා හිතන විදිහට ගණිතය. මෙන්න මෙහෙම ගණිතය කියලා ලියනවා. හොඳ ෆයිල් එකක් දරුවෝ. කාඩ්බෝඩ් ෆයිල් එකක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ මගට විශේෂ කොමස් නම් පුතේ ලස්සන ලොකුවට කොමස් කියලා ලියනවා. හරි. ඊට පස්සේ මේ වැඩපිළිවෙල ඔයගොල්ලෝ පටන් ගන්න ආරම්භක අවස්ථාව නම් හරි. දරුවෝ ගණිතය විෂය ඔයගොල්ලොන්ට ඇත්තරම ටෙක්ස් බුක්ස් පහක් තියෙනවනේ දරුවෝ. ආ ටෙක්ස් බුක්ස් පහක් තියෙනවා. ඇත්තරම කිව්වොත් 10 11 ගත්තාම ටෙක්ස් බුක්ස් පහක් තියෙනවා. හරි. මේක විශේෂයෙන් වැදගත් 10 ශ්‍රේණි දරුවන්ටත්. හරි. හරි. ඊට පස්සේ ගණිතය විෂය ඔයගොල්ලෝ ආසම පාඩම ගන්න. ආසම පාඩම අරගෙන ඒ ආසම පාඩමට අදාළව ඔයගොල්ලෝ පොඩි ෂෝට් නෝට් එකක් හදන්න. දරුවෝ ෂෝට් නෝට්ස් මට මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. ෂෝට් නෝට්ස් හදන්න ඕනේ ඔයගොල්ලෝ. කඩේ තියෙන ෂෝට් නෝට් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා පාඩම් කරාට වැඩක් නැහැ දරුවෝ. හරි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. හරි. ගණිතයේ විෂය ගන්නවා ඔයගොල්ලෝ. අපි හිතමුකෝ උදාහරණයක් විදියට පයිතගරස් ප්‍රමේය පාඩම කියලා. පයිතගරස් ප්‍රමේය පාඩම නම් දරුවෝ අපි ගන්නවා පොඩ්ඩක් මොනවාද කොළ. ඒක A4 sheets වෙන්න පුළුවන්, half sheets වෙන්න පුළුවන්, ඕගොල්ලන්ට කැමති එකක්. ඒ සමහර විට කටුවැඩ කොළ වෙන්න පුළුවන්. හැබැයි පිළිවෙලට තියෙන්න ඕනේ. ඒ වල පුතේ හොඳ ෂෝට් නෝට් එකක් ඔයගොල්ලන්ට හිතෙන විදිහට ෂෝට් නෝට් එකක් නේද? සමීකරණ තියෙනවන්නේ. පයිතගරස් ප්‍රමේය මොකද්ද කියන්නේ? ආත්‍රිකෝණයක් මේ මඳිනවා නේද? මේක XYZ කියලා දාගම උදාහරණයක් කියන්නේ දරු. පයිතගරස් ප්‍රමේය කියන්නේ y වර්ග සමානයි x වර්ගය දාන z වර්ගය. එහෙම. ඊට පස්සේ නේද? ත්‍රිකෝණමිතිය වගේ නන් නේද? sin θ කියන්නේ මොකක්ද? sin θ කියන්නේ පුතේ මොකක්ද? සම්මුඛ පාදය බෙදීම. කారణ ওই විදිහට පොඩක් පුතේක පොයින්ට්ස් ෆෝම් දාන්නේ. ෂෝට් නෝට් එක පොයින්ට්ස් ෆෝම් දාන්නේ දරු. අමම පාට විදිහට ඔයගොල්ලෝ කැමති විදිහට පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පයිතගරස් ප්‍රමේය පාඩම සම්පූර්ණ කරනවා. මේ පාඩමට අදාළව එක්සර්සයිසස් ටිකක් සම්පූර්ණ කරනවා. අභ්‍යාස ටිකක් සම්පූර්ණ කරනවා. ඉතාමත් වේගෙන් කරන්න දරුවෝ. ඔයගොල්ලන්ට පුළුවන් වුණාට දැන් කලින් හොඳට කරලා තියෙනවා නම් ඉතාමත් වේගෙන් කරන්න බලන්න. ඉතාමත් වේගෙන් කරන්න ප්‍රශ්න තියෙනවානේ. එනකොට ප්‍රශ්න එනවා දරුවෝ. මේ ගාන හදාගන්න බැහැනේ. මොකද කරන්නේ? පොඩ්ඩක් බලන්න, තියරි බලන්න. ඔයගොල්ලන්ට බැරිම වුණොත් ඔයාගේ හොඳ යාළුවෙක්ට මේ විශ්ය හොඳට පුළුවන් යාළුවෙක්ට කතා කරන්න, කෝල් කරලා අහන්න. අහලා ඒ ප්‍රශ්න විසඳලා ඊට පස්සේ මෙන්න මේ තියරි එක සහ ඔය එක්සර්සයිසස් ටික ලස්සන ස්ටෙප්ල කරලා ගණිතය ෆයිල් එකට දාන්න. දාලා හරි තව වැඩක් තියෙනවා කරන්න. පුතේ ඔයගොල්ලොන්ගේ මේ ඒසාමාර්ථ 9 ඉලක්කයට ඔයගොල්ලොන්ට අනිවාර්යෙන්ම පසුගිය විභාග ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍යයි. මොකද දරුවෝ අත්‍යවශ්‍යයි. හරි. ඊට පස්සේ කරන්නේ හරි පයිතගරස් ප්‍රමේයක හරි පාඩමක් ගත්තා. ඒ පාඩමට අදාළව ෂෝට් නෝට් එක ප්‍රිපෙයා කරා. ඊට අදාළව අභ්‍යාස ටික කරා. ඊට පස්සේ කරන්නේ දරුවෝ අපි උදාහරණයකට අපි පටන් ගන්නවා 2020 ඕලෙවල් මැත්ස් පේපර් එක ගන්න දරුවෝ. හරි. මැත්ස් පේපර් එක අරගෙන ඔයගොල්ලොන්ගේ මැත්ස් පේපර් එක නම් උදාහරණයක් විදිහට මේක තියෙනවා පළවෙනි කොටස කියලා එකක් තියෙනවා, දෙවෙනි කොටස කියලා එකක් තියෙනවා. පළවෙනි කොටස යටතේ AB කොටස් තියෙනවා. හරි. හරි දරුවෝ. මේකේ එක පේපර් එකක් ගන්න.
මේක ගන්න පළවෙනි පේපර එක. පළවෙනි පේපර එකේ A කොටස සහ B කොටස. 2020 O level maths එක. හරි ගත්තා මේක පුතේ හදාගෙන පිළිවෙලට යන්න. හරි. ආ ගිහිල්ලා සම්පූර්ණ ඉවර කරන්න බැරි ගණන් ඉතුරු කරන්න කරගෙන යන්න ඊට පස්සේ උත්තරත් එක්ක සංසන්දනාත්මකව බලන්න ඔයගොල්ලෝගේ උත්තර හරිද කියලා. අනිත් කාරණේ තමයි මෙන්න මේ අපි උදාහරණයකට මේ AB කොටස ඔයගොල්ලෝ සම්පූර්ණ කරා කියනකෝ මගේ දරුවෝ. ආ ඔයක සම්පූර්ණ කරාට පස්සේ ඔයගොල්ලෝගේ 2021 2020 O level marking scheme එක ගන්න ඕනේ දරුවෝ. O level marking scheme එක search කරන්න ඉන්ටර්නෙට් එකේ එනවා. කර එනම දරු ඉට පස්ස මාකින් ස්කීම් එකට අනුව ලකුණු දා ලකුණු ඔයගොල්ලම දාන්න පාට්ටේ සහ පාට්වීස් මම උදාහරයක් කියන පලවෙනි පේපර එක ගන්නවා ඔයගොල්ලොම ලකුණු දාගෙන කියල ඔගොල්ලො මාක්‍ර ගන්න ඔගොල්ලොට කියා කම්බුණනාද කියලා දරුව ලකුණු අඩුනාට රශයන් නෑ මං මේ කියනක විශ්වාස කරන්න අද ලකුණු අඩුවේ හැබැයි මේ ක්‍රමය හරියට කරගෙන ගියොත් ඕලල් විභාගට කලින් දවස ඔයගොල්ලොන්ගේ ලකුණු දැන්තින ලකුණුවලට වඩා ඉතාමත් වැඩි මාව විශ්වාස කරන්න හරි ඊට පස්සේ දරුවෝ පළවෙනි පේපර් එක ගත්තා පළවෙනි පේපර් එකේ ඒ ටික කරා මාකින් ස්කීම් එක බලාගෙන ඒ ටික කරෙක්ට් කරා රයිට් ඕකේ අද දවසේ ගණිතය හරි ආ එහෙනම් දරුවෝ ඊට පස්සේ මේ ෆයිල් එක බොහොම පරිස්සමට පැත්තකින් අරන් තිබ්බා හරි ඒ වගේම කරන්න කොමර්ස් විෂයට කොමර්ස් විෂයටත් දරුවෝ ඒ වගේම කරන්න ඒටික රිපීට් කරන්න කැමතිම පාඩමක් ගන්න ඒ පාඩමට අදාළව ෂෝට් නෝට් එක ප්‍රිපයා කරන්න ආයේ ෂෝට් නෝට් එක ප්‍රිපයා කරාට පස්සේ මගේ දරුවෝ පාස් පේප එකේ එක කොටසක් ගන්න පාට් ඒ ගන්න එක සම්පූර්ණ කරන්න මාකින් ස්කීම් එක බලාගෙන උත්තර ටික කරෙක්ට් කරගන්න හා හරි ඇම්මා ෆයිල් කරා තිබ්බා හරි ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට ඔය පාඩම් වල ප්‍රශ්න තියෙනවා නම් දරුවෝ මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් මේක දැන්වීමක් නෙමෙයි මම ඔයගොල්ලන්ගේ උදව්වට හදවතින් කියන්නේ දරුවෝ මේක ඔයගොල්ලන්ට DP Education නාලිකාව හරහා ඔයගොල්ලන්ට පුළුවන් නොබිලේ අධ්‍යාපනය ඒ කියන්නේ අධ්‍යාපනික පාඩම් වලට සම්බන්ධ වෙන්න. දැන් ඔය පාඩම් වල මොනවා හරි අමාරු කොටස් තිබුණොත් DP Education එකට ගිහිල්ලා ඒක සර්ච් කරලා ඒක निराකරණය කරගන්න. හරි. සහ හරි. ඊට පස්සේ දරුවෝ රාත්‍රී 8යි රාත්‍රී 10යි. මෙන්න මේ කාල සීමාව ඇතුළත ඔයගොල්ලොන්ට සතියේ හැම දවසකම ඕලෙවැල්ලියන සතියේ හැම දවසකම මගේ දරුවන්ට DP Education නාලිකාව DP Education YouTube නාලිකාව හෝ හරිත TV මට දරුවෝ මේක channel අංකේ නම් මතක නැහැ channel අංක 9ද කොහෙද PO TV වල dialogue වල නම් මතක නැහැ මට හරිත TV ඔස්සේ ඔයගොල්ලන්ට නොමිලේම live එකක් බලා ගන්න පුළුවන් විෂයන් 7ක් සඳහා මේකේ ඉරිදා දවසේ මම මුළු ලංකාවටම නොමිලේ paper class එකක් කරනවා ඉරිදා මම කරන්නේ 8:10 ඉරිදා live වල සම්බන්ධ වෙන්න ඒක 8:10 වෙලාව ඔය live එකන තියාගන්න ඔයගොල්ලෝ පස්සේ 10:00 10:00 මාර්ට් වගේ නිදා ගන්න ආයෙ 5:15 නැගිටින්න. හරි දරුවෝ සමුදා දවස ඉවර වුණා. අපි මොනවද කරේ? ෂා. සබ්ජෙක්ට්ස් දෙකක් ෂෝට් නෝට් කරා එක මේ සබ්ජෙක්ට් දෙකක ලෙසන්ස් දෙකක්. මරු. පාස් පේපර්ස් දෙකක් මාකින් ස්කීම් එකට අනුව අපි කරලා කම්ප්ලීට් කරා. මරු. ඊට පස්සේ දවසේ අන්තිමට පැය දෙකක් අපි ලයිව් ක්ලාස් එකකටත් සම්බන්ධ වුණා නොමිලේ මරු සමුද දවස මරු යන අඟහරුවාද අවසර නිදා ගන්නවනේ හොඳට ගිහිල්ලා හොඳට නිදා ගන්න ඕනේ දරුවෝ ෆෝන් නැබෝ වෙන්නේ නැතුව ගිය ඇඳර ගියා හොඳට නිදාගත්තා හරි සමුද දවස ඉවරයි සෞදා විෂයන් දෙක මොකක්ද මම ගත්තේ ගණිතය
සහ කොමස් මේ බකට් විෂය එකකි මම දාන්නම් බකට් විෂය කියලා. සඟහරුවා දටය හොන්න උදේ පාන්දර නැගිට්ටා කිරියක බිව්වා කෑම කනවනං කෑවා පාට වගේ න අදර නැගිල්ලා අතරමාරට පාට කිට්ට කළ අපේ වැඩ පටන් ගන්නවා. අතව විෂයන් දෙකක් ගන්න දරු. අවධාරණකට මම ගන්න විද්‍යාව සහ පොඩි ලයිට් විෂයක් දාම් සිංහ. ඊට පස්සේ තරුවෝ කරන්න ඕන අරවිදිහටම විද්‍යාවක පාඩමක් ගත්තා. ෆයිල් දෙකක් කෝමත් ගන්නවා විද්‍යාව සහ සිංහල කියල ෆයිල්ස් දෙකක් ගන්න. විද්‍යා ලස්සන් ලියන්න ඕනේ පලටික්ඩම්ස් පාවිච්චි කරලා ඇහැට නිකං ගත්ත දැක්ක ගම පෙරලල බලන්න ආසයිදන ඉදිර ලියන්න ඕනේ. විද්‍යාව සිංහල විදිර ගත්ත දරු අරවිදිහටම ෂෝට් නෝට් එක් හවවා දැම්ම. ෝට්නෝට්ග හුව දැම්ම රයිට්. ඉට පස්සේ පාස්පේප එකක් ගත්තා පාට් ඒක ගන්න පළවෙනි දවසේ පාට් දස් විසි විස්ස පේපර එකේ නම් දස් විසින් පටන් ගන්න ඕකේ පාට්වන් පේපරෙක් ගන්න කම්පලිට් කරන්න මාකින්ක් ස්කීමක් ගන්න එක රනු කූලව කරෙට් කරන්න වහන්න දාන්න. අමවරුපා පාඩන් ප්‍රශ්න තියෙනනම් රග මේ YouTube එකට කියලා ඩිප ඩිකේෂන් නාලිකාවෙත් දාලා තියෙනවා සහ තව සරලා ගොඩක් ඔය එක සරලා දාලා තියෙනවා නිදරු අගලන්ට පාඩම් මවරු පාඩන් තිරනම් වලට හදාරන්න පුළුවන්. හදාරලා ඒටික දම්ම ෆයිල් කර එටික දම්ම ෆයිල් කර තිබ්බා. හරි ඉටමස මේ හැම දවසකම් වගේ අට දහය ඔයගොල්ල වෙන් කරගන්න ඩීප ඩුකේෂන් හරි එම නැත්තන් ඩයිලොක් TVව හරි YouTube මොනාද මේ පියෝටීවි හරි තියෙනවනම් හරිත TVව ඔන්න ඕකේ ලයිව මට දරුව කාලසටන මදක නෑ මමනං කරන්න ඉරිදා මේ මැත්සක අනි දවස්වල සෞඳ කරනවා සිංහල සෞදර දීන දරුව අට දහය සිංහල ඒක් ලයිව පන්තිය එතකොට දරු ඕක කරපුහම ගොල විෂයන් තුනක්ම කරලන මේ අට දහ ඔගලුන් ස කියන ගාගෙන කරන්න නිදන දරු එක අනිවාරෙන් සභාගන්න නොමිලේ අට දහ ඩප ඩුකේෂන් සහ හරිතටේව එතකොට දරුව අගහරෝද දවස්සෙත් ඔයගොල්ලො ඉදිට මම අර කලින් කිව්ව දෙවල් ඔක්කුම් වෙන්ඩුවනේ හරි ආරයි් හරි දරු ඉට පස්සේ ඇවිදිහටම බදා දට බදාදට ගන්න තලු තමනාද විශ්ාන ඉතුරු මොනාද ඉතිහාසය ඉතිහාස ඇත්ත එක්ක දාගන්න බකට් විෂයක් බකට් විෂය දෙක කියලා අවධාරණය දරු මම ගන්නන් IT ඒ විදිරම ගත්තා ඉතිහාසය කැමතිම පාඩම ගත්තා ෂෝට් නෝට් කරා අභ්‍යාස දිනනං එඩික කරා කම්පලිට් කරා තිබ්බා. පාස්පේප එක ගත්තා මුලින් පටන්ගම දෙදස් විස්සෙන් පේපර එක ගත්තා මොකද කරන්න දරු ඒකට අදාළව ඒ පාට් ඒ පාට්වන් එකක් ගත්තා පාට් දෙකක් තිනන පාට්වන් ගත්තා කම්පලිට් කරා මාකින් ස්කීම් එක හා ගත්තා තමන්ම කරෙට් කරා ලකුණු දැම්මා ලකුණු කියවුනොත් මානසිකව වැටනවද නෑ ඇයි අබ ලකුණු අඩුනාට මට හෙට ලකුණු වැඩිවෙනවා දරු මාත්තු හොමයි මත් දසල පේපරගෙන මාකින් ස්කීම්මලු ලකුණු කරම ලකුණු නෑ ලකුණු නෑ මුලින් දහයයි පහලෝ එලකුණු සී පස්සේ පස්සේ ඕක කරගෙන කරගෙන ගියහට පස්සේ විභාග ලංගුනාම ලකුණු අසුවයි අනුවයි අනුපායි මා විශ්වාස කරන්න ලකුණු අඩුවේ හිතන් දෙපා හිතන් දෙපා කරගෙන යන් වැඩේ දිගටම කරගෙන යන් දරු කටිනිවස් කරගෙන ඉතිහාසය බකට් විෂය ගත්තා අරවිදිරම ෆයිල් දෙකක් ගත්තා ෂෝට් නෝට් කරා එක පාඩමක් කැමතිම පාඩම ෂෝට් නෝට් කරා දැම්ම පේපර එක පාට්වන් එකක් ගත්ත දෙකෙන්ම හැදවා මාකීස්කම්ම කරනු ලකුණු කරා දැම්ම එවස අට දහල් ඩප ඩුකේෂන් හෝ අරිත ටව හා ඔගොල්ලොන් මට මතගෙන දරු බදාජ තියෙන විෂය කෝමස්ත ගොහද ඒ විෂය ඔගොලොන් අට දහයි ලයි් එකට සහභාගි වුණ බදාදත් කම්පලිට්
ඇඳර ගිය හොඳර නිදාගත්ත අතරලාය නැගිට්ට ඉලග දවසේ බදාගත් හරිදරු බ්‍රහස්පතින්ද දැ විෂයන් කියක් කරලා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හරි හිට පස්සේ සිංහල තිබ බදනා සිංහල කරා තව විෂයන් දෙකක් ගන්න දරු තමනා දෝගලොන්ට අඩු විෂයන් ආගමනේ ආගමත් එක්ක ඔගොලොන්ට අවශ්‍යනම් ගන්න පුළුවන් ගණිතය බකට් විෂය විද්‍යාව සිංහල ඉතිහාසය බකට් විෂය ඉංග්‍රිෂ් වගේ ගන්න පුළුවන් කලින් විදිහමයි ෆයිල්ස් දෙක ගන්නවා කැමතිම පාඩමක් ගන්නවා කම්පලීට් කරනවා ෂෝට් නෝට් එක ඇතුළට දානවා පේපර්ස් දෙකක් ගන්නවා එක පාට් වන්නෝ පාට් ටූ දෙකම පුළුවන්නම් හොඳයි පේපර් එක කම්පලීට් කරනවා ෆයිල්සල්ට දානවා මාකින් ස්කීම් රනු ලක්ුණ කරල ෆයිල්සල්ට දානවා එවස සිකුරාද තව එක විෂ්‍යා ඉතුරු බගත් විෂය බගට් විෂය මම උදාරණයට ගන්න මේ දෙක ගත්තා අනිත් කැටගරීකේ මං ගන්නම් ඉංගලිෂ් ලිටරිච එ විෂයන් නම් එකයි දෙකයි තුන හතරයි පහයි හයයි හතයි අටයි දරුව මෙතරට දාගන්න අමාරුම විෂය ඔයාට අමාරුම විෂය දාගන්න මෙතරට ඔයාට මේ විෂයන් නමේ අමාරුම විෂය දාගන්න අය විදියටම කරන්න ෆයිල්ස් දෙක ගන්න ෆයිල්ස් දෙක අරගෙන ෂෝට් නෝට් එක දාලා පේපර් එක දැම් දරුවෝ මෙතන අමාරුම විෂය ඔගොල්ලෝ කලින් දවසක පේපර එක කරන්න පාට්ටි කම්පලීට් කරන්න බැරිවුණනම් කම්පලීට් කරන්න පාට් වන් කම්පලීට් කරනම් පාට් 2 කරන්න කරලා ඔයගොල්ලෝ ෆයිල්ස් දෙක ලස්සන්ට තියන්න මේස ගාව ෆයිල්ස් නමේ තියෙන්න ඕන මේවා හරි හිතට සැටිස් දරුවතකොට සහ අපි ගමුකෝ විස්සලම මෙටි කියලා ඉන්නකු සිකුරාදට පස්සේ සෙනසුරාද සෙනසුරාද තමයි දරුව ඔයගොල්ලොන් ඒ මෙන්න මේ ඔයගොල්ලො කරපු ඒවල අඩු පාඩු හදන්න ඕන මේ සෙනසුරාද විෂයන් නමයම කරන්න ඕන දරු හරි මේක විෂයන් නමයම කරන්න ඕන මෙන්න මේ පාපේපරල අඩු පාඩු තිවරනම් වෙලාව මදුනානම් ඔයගොල්ලු ඒ හැමදේම මෙන්න මේ සෙනසුරාද දවස ඇතුළත කරන්න ඕන මේ සෙනසුරාද තනිකර දරු රිවිෂන් දේක රිවිෂන් දේවා ආර්වාන් මේ ඔක්කොම කම්පලීට් කරන්න හරියට කරලා ඔගුලට වෙලාව තිරෙන ඊළඟ පාඩමට ආසම විශෂය ඊළඟ පාඩමට යන්න හරි ඉරිද දවස දරුවෝ තනිකර පේපඩේ හරි ඉරිද දවසේ ඔයගොල්ලෝ හැම විෂයම පාට් වන් පේපර් එක පාට් තැන් උදාහරණයක් ගත්තොත් ගණිතය වාල්ඩ පුළුවන් පාට් වන් පේපර් එක ඉතාම මේක දරුවෝ මේ ඉරිද දවස තියන්නේ ස්පීඩ් ඔහුල පේපර් එක පැයි දෙකේ පේපර් එක පැයින් කරන්නඩුව පුළුවන් තරන් කරන්නනු වේගේ පැයයි දෙන්නේ එක විෂයකට පැයි දෙන්නේ ගණිතය විෂය පාට්වන් එක ගන්න පැයක් ඇතුළත ම කෝමාරි හදනවා කියලා ස්පීඩ් හදනවා මේ ඇවිල දරුව ඔයගොල්ලොන්ගේ වේගය විභාගදී ඔයගොල්ලොන්ගේ වේගය වැදගත්න දරු ඒ පොඩි කාල සීම වැදරට පේපර ලියාගන්නන මේ ඉරිද දවස දෙන්නේ මම ඔයගොල්ලොන්ගේ වේගය හදාගන්න එතට ඉරිදා ගනිතය මේ විෂයන් නමේම ගන්නවා විෂයන් නමේම පළවෙනි පේපර එක ගන්නවා පළවෙනි පේපර එක පැය දෙකක් තියලදිනවනම් පැයින් කරන්න ඕනේ පැය තුනක් තින දේවල් පැයකා මාරෙන් කරන්න ඕන ඒකැන් දීලා තියෙන කාලෙන් භාගික කාල සීමාවක් ඇතුළත කරන්න ඕන එක එක පාට් එකක් කරන්න ඕන දරු ඔය විෂයන් නමේම පේපර පේපස්ටික ඔයගොලු ඉරිද දවස්සේ එක විෂයකට පැයක් වෙන් කරලා පැය නමයක් දීල කරන්න ඕනේ මහන්ස වෙන වෙනවා දැන් විභාග ළඟයින අන්න ඕක තමයි සිිස්ටම් එක අනිත්කාරණය තම්මයි ඔයගොල්ලො මේ උදාහරණකට දැන් උදාහරණකට
අපි හිතමුකෝ ගණිතය විෂය මම කලින් කිව්වන පයිතගරස් ප්‍රමේය කියලා. පයිතගරස් ප්‍රමේය. හරි. දරුව මේකට පැන්සලක් පාවිච්චි කරන්න. පැන්සලක් අරගෙන ගණිතය ඔයගොල්ලොන්ගේ පොතේ පටුන දීනවානේ. ඒ පටුනේ පයිතගරස් ප්‍රමේය කියල දැන් පාඩම තියෙනවානේ. මෙතරින් දරුව පැන්සලින් හීනියට හරියක් දාගන්නේ. සහ පයිතගරස් ප්‍රමේයටදේ අභ්‍යාස තියෙනවානයා. අභ්‍යාස මෙම උදාහරණයට ඒක දහනමේ නම් දහනමය දශම එක, දහනමය දශම දෙක, දහනමය දශම තුන. අභ්‍යාස ඉස්සරහිනුත් පැන්සලෙන් හීනියට හරියක් දා. ඒ කරබුවා. එතකොට දරු ඒ ආය බලන්නකොට පොඩි චූටි හරි දැක්ක ගමන් හිතට මාරු සතුරක් දැනෙන්නේ මට මේක පුළුවන් කියලා. අම්ම කරලා තියෙනවා කියලා. ඔන්න ඔහොමයි කරන්න ඕනේ. ඔය විදිහට කරගෙන යන්න. ඔය විදිහට දිගටම කරගෙන යන්න මගේ දරුවෝ ටික. ඔයගොල්ලන්ට හොඳ සාමාර්ථයක් ඉස්සරහට ලබා ගන්න පුළුවන්. මේක හොඳ ටෙක්නික් එකක්. ඔයගොල්ලෝගේ ස්පීඩ් එක හදන්න එක දවසක් ඔයගොල්ලෝගේ රිවයිස් කරන්න අනිත් දවස් ටික පාවිච්චි කරලා සහ මේ සෙනසුරා දවස දීලා දෙනවා මේ අඩුපාඩු ටික හදාගන්න මේ වල. ඔයගොල්ලන්ට මේ ඔක්කොම දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන් නේ දරුවෝ. හරි. ඒ වගේම දරුවෝ මේ කාලසටහන සහ හැමදේම මම දිනපතා මගේ ටෙලිග්‍රෑම් channel එකේ මම අප්ඩේට් කරනවා. මම පහත ලින්ක් එකෙන් මගේ වීඩියෝ එකේ description link එකෙන් දාලා තියෙනවා මගේ Telegram channel එකේ link එක. දරුවන්ට අවශ්‍ය වෙන එකට සම්බන්ධ වෙන්න. ඔයගොල්ලන්ට මම ඒකට නොමිලේ හැමදාම කාලසටහන දානවා. සහ අමතරව මගේ live classes වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ සීනියර් විකල්පයක් වැඩපිළිවෙල යටතේ අධ්‍යාපනය කරනවා 8 9 10 11 ශ්‍රේණි සඳහා මේ වසරේ. ඉතින් මේ 8 9 10 11 ශ්‍රේණි සඳහා ශිෂ්‍යයන් ඉන්නවන්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ නම්බර්ස් වලට කතා කරලා පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද පිළිබඳව ඔයගොල්ලන්ට කියන්න. ඇත්තටම පුතේ පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ www.ccg.lk ඔන්න වෙබ්සයිට් එක හරහා ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලොන්ට විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා 8 9 10 11 ශ්‍රේණි සඳහා ශිෂ්‍යයන්ට. හරි. ඉතින් මම මුළු ලංකාවටම නොමිලේ පේපර් ක්ලාස් එක කරනවා DP Education නාලිකාව සහ හරිත TV නාලිකාව හරහා. ඔයගොල්ලොන්ට හැම සෑම ඉරිදාවකම රාත්‍රී 8 ඉඳලා රාත්‍රී 10 දක්වා නොමිලේ පේපර් ක්ලාස් එකක් ෆ්‍රී පේපර් ක්ලාස්. කරනවා DP Education නාලිකාව සහ ඔයගොල්ලන්ට Dialog TV, PO TV ගෙදර තියෙනවා නම් හරිත TV හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ. හරි. දරුවෝ එහෙනම් අද ගොඩක් දේවල් කතා කරා. මේ විදිහට වැඩ ටික කරගෙන යන්නේ ඉස්සරහට මම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අධ්‍යාපනික ජීවිතය, අනාගත ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.